Hi Bon, Jayanth Ukwaththa banku idala katha karanne me video ekak api katha karanne mage me wenakotath den on vela thiyena GPU mining process again I think godak dena video ekak karanne kiyala alut update ekak denna kiyala kiyala thibba ඉතින් මේ තින්නේ GPU mining process එක මේ වෙනකොට on. ඉතින් මේකේ එකම කාරණේ මම මේක 24 hours තාම run කරන්න නැහැ. 24 hours run කරන්න මට වෙනම මේකට allocate කරන්න ඕන PC එකක්. ඉතින් ඒකට computer එකක් අපි සූදානම් කරගන්නකම් දැන් තමයි කඩින් කඩ මේ computer එකේ මට හිතුණ වෙලාවට පය හතරක් පහක්ම run කරනවා. ඒ නිසා මේකේ overall gain එකක් ගැන හරියටම numbers කියන්න බෑ. නමුත් එකම කාරණේ මට පෙන්නන්න පුළුවන් මේ වෙනකොට පෙන්නනවා මේ nice hash platform එකේ මේ වෙනකොට මට පේනවා current actual profitability කියන එක මේ box එකේ 24 hours euro 2.726ක් ඉතින් 2 euro 2.26යි කියන්නේ Canadian වලින් බැලුවොත් 3.729යි per day 24 hours ඉතින් අපි එක කැල් එකකට දාලා බැලුවොත් 2.26 30 days වලින් බැලුවොත් මෙන්න මේ ගාන මේ යුරෝ වලින් ඊට පස්සේ අපි කැනේඩියන් වලින් බැලුවොතින් approximately 98යි 70ක් වගේ නේද මේ 2.26 කියන එක ෆික්ස් තියෙන්නේ නැහැ මේක ඊට පොගම 1.25 1.50ක් පෙන්නවා 2.26 නෙමෙයි ඊට පස්සේ 2.80 ගණන් 3.56 පෙන්නවා එක වෙලාවක ඒ වගේ ඒක වේරි වෙනවා දැන් බලුවොත් මේ දැන් වාර පෙන්නවා 1.62 ඉතින් මේක වේරි වෙනවා ඉතින් average එකක් තමයි අපිට ගන්න පුළුවන් ඉතින් කොහොමත් 350 to 350 dollars දවසකට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් approximately මේ මේකේ තියෙන කාඩ් එක 3060 Ti RTX එතකොට මේ PC එක ඩොලර් 1950ක් වගේ වෙන්නේ මම මතක විදිහට ඊට පස්සේ අපි බැලුවොත් ඩොලර් 100ෙන් බෙදලා එතකොට cost එක recover කරන්න මාස 19ක් 19,000ක් 20ක් අතර කාලයක් යනවා ඒ කියන්නේ අවුරුදු එකකට මාර්කට් වැඩි යනවා ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් දැන් මයිනින්ග් රිග් එකක් වගේ දැම්මම මේ ප්‍රශ්නේ ගොඩක් අඩුයි. එතකොට ඔයාලට මයිනින්ග් රිග් එකක ඔයාලට එකකට වඩා GPUs දාන්න පුළුවන්. මෙන්න මේ වගේ මයිනින්ග් රිග් එකක් ඉදිරියේදී බිල්ඩ් කරන්න දැනටමත් මේ මයිනින්ග් රිග් එකේ ෆ්‍රේම් ඊළඟට මේ parts risers වගේ ගෙනල්ලා තිනවා. මේ ටික එකලස් කරන්න ඉදිරියේදී අපි සූදානම්වත් තිනවා. ඉතින් මේ graphic cards තාම සම්බන්ධ කරගෙන නැහැ. ඉතින් මෙහිදී ලොකු අමාරුවක් නැහැ graphic card ගන්න. ඒ නිසා ඉදිරියේදී මේකත් බලාපොරොත්තු වෙන්න දැනට මේ විදිහට PC එකක මයින් කරාට කොහොමදත් ඉදිරියට මම 24 hours වෙනම PC එකක් දානවා. ඉතින් එතකොට ඔයාලට monthly gain එක පෙන්වන්න පුළුවන්. මේක මම roughly numbers පෙන්වුවේ. ඉතින් මේක තමයි දැනට මම CPU එක මයින් කරන්නේ. ඔයාලට මෙන්න මෙතන ගිහිල්ලා බලුවොත් මේ පේනවා මේ CPU එක මම off කරලා තින්නේ. එතකොට මයින් වෙන්නේ GPU එක පමණයි. මම use කරන GPU එක GeForce RTX 3060 Ti. ඉතින් මේ තියෙන dagger hashimoto කියන්නේ ඒ යූස් කරන ඇල්ගොරිතම් එක. ඒතර මේ තියෙන්නේ temperature setup. ඉතින් මම ඕනනම් පෙන්නන්නම් MSI afterburner එකෙන්. මෙන්න මේ විදිහට මම overclock කරලා තිනවා. co-clock එක -179. මේක තමයි මට ආපු හොඳම setting එක සහ lower temperature එකක් තියාගන්න පුළුවන් සහ මේකේ consistency එක තියෙනවා. ඉතින් memory clock එක +350 ළඟට power limit 65 temperature 671 මේ දෙක interconnected 65 දාපුවම මෙතන 71 set වෙනවා automatically link කරලා තියෙන්නේ ඊළඟට fan speed එක 60 තිබ්බත් කමක් නැහැ මම 62 වගේ තියලා තිනවා ඉතින් මේක තමයි overclock settings MSI afterburner එකේ ඉතින් MSI afterburner එක නැතුව වුණත් ඔයාලට මෙතනින් පුළුවන් මේ දැන් මම manually දාලා තින්නේ නැත්නම් ඔයාලට මේ light දාලා automatically එතකොට මේ නයිස් ඇෂ් ප්ලට්ෆෝම් එක විසින්ම ඔප්ටිමයිස් කරනවා මේ තියෙන මේකේ වලට මේ චේන්ජස් චේන්ජ් කරන්න පුළුවන් ලයිට් මීඩියම් හයි ඒ විදිහට GPU එක වලට සෙටින්ග්ස් චේන්ජ් කරලා එහෙම ගන්න පුළුවන් මම මැනුවල් දාලා තියෙන්නේ එතකොට මේ විදිහට තමයි දැනට සෙටින්ග්ස් ටික දාලා තියෙන්නේ ඔයාලට ආගේ graphic card එකේ performance බලන්න පුළුවන් මේ what2mine.com එකට ගියා මේක මම කලින් සැරේ එකක් කිව්වා ඉතින් මේ තියෙන කමගේ කාඩ් එක 3060 Ti ඒක දාලා මෙතන ඔයාලට energy usage එක දාන්න පුළුවන් cost එක ඊට පස්සේ calculate කරපුවම ඔයාලට පෙන්නනවා most powerful මොනවද කියලා දැනට තාම තියෙන්නේ ethereum 249 US ඊළඟට nice hash මේ තියෙන ether hash මේක තමයි මම මේ use කරන්නේ 237 US ඉතින් මේ දෙක තමයි දැනට තියෙන. ඊට පස්සේ ඔයාලට අමතරව ඕන නම් යටින් තව තියෙනවා flux zero ergo මේ වගේ තව තව options ඕන තරම් පහළට තියෙනවා. මේවා හැබැයි gain එක මේ raven coin පවා තියෙනවා. මේවා gain එක ගොඩක් අඩුයි. නමුත් options ඕන තරම් තියෙනවා what to mine එකේ ඔයාලට බලන්න පුළුවන්.
ඊළඟට නයිස් ඇස් එකේ මෙතන මේ අපි ඉන්නේ දැන් රිග් මැනේජර් කියන සෙක්ෂන් එකේ ඔයාට හිස්ටරි ඇන් ස්ටැට්ස් කියන පැත්තට යන්න පුළුවන් මෙතන. එතකොට ඔයාලට පේනවා කරන්ට් ඇක්චුවල් ප්‍රොෆිටබිලිටි එක 24 hours ඊළඟට අන්පේඩ් බැලන්ස් එක නෙක්ස්ට් පේ අවුට් එක මේක පේ අවුට් තියෙන්නේ පැය 4න් 4ට. ඉතින් නෙක්ස්ට් පේ අවුට් එක ආයමත් මට තියෙන්නේ පැය 3යි විනාඩි 24කින්. මේ වෙනකොට මං කිව්වේ මං කඩින් කඩ මේක මේ මයින් කරපු නිසා මේ වෙනකොට බිට්කොයින් යුරෝ 12.49 කියන්නේ බිට්කොයින් ඩොලර් කැනේඩියන් 16ක 15ක 16ක වගේ ගාණක් තමයි දැනට මයින් කරලා තියෙන්නේ. දැන් බැලුවොතින් මේ මොහොතේ ප්‍රොෆිටබිලිටි එක පෙන්වන ඩොලර් 1.40යි. ඒ රේට් එකේ ගියොත් මම මෙතන වාර පේනවා පෙන්වනවා ප්‍රොජෙක්ටඩ් වීක්ලි ඉන්කම්. ඊළඟ මැද්ද පෙන්වනවා ප්‍රොජෙක්ටඩ් මන්ත්ලි ඉන්කම්, ප්‍රොජෙක්ටඩ් ඇනුවල් නැත්නම් ඉයර්ලි ඉන්කම් එක මේ වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට පහළට බැලුවොතින් වාර පෙන්වනවා මේකේ ඇල්ගොරිදම් එක මේ පර්ෆෝමන්ස් ඔයාට චාර්ට් මේ චාර්ට්ස් වලට දාලා පෙන්නනවා. ඊළඟට ලාස්ට් මයිනින් පේමන්ට්ස් කියලා ඔයාට ඒ ගෙවපු ගෙවීම් සියලු දේවල් ඔයාට පෙන්නනවා. ඒ පැය 4න් 4ට කරපු පේමන්ට්ස් මෙන්න මේ විදිහට පහළට ඕන තරම් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා මම මේ 24 hours තාම රන් කරන්නේ මේ කඩින් කඩ දවසකට පැය 4ක් 5ක් දුවන සමහරලාට පැය 8ක් දුවන වෙලාවල් තියෙනවා. තව ටික දවසකින් මම F2 pool try කරන අදහසක් තියෙනවා. ඒ වගේ කීපයක් අපි try කරලා ඉවරලා ඊට පස්සේ ඇලෝකේට් කරන්න ඕන ෆුල් ටයිම් දුවන්න එකක් වෙනම මයින් රිග් එක කම්ප්ලීට් වෙනකම්. මේවෙතදී මේ වැඩේ ඉතින් නරකම නෑ. ඉතින් නිකම්ම කම්පියුටරයක් තියෙනවා නම් ඔයාට $100 හොයාගන්න මාසෙකට මේක හරිම පහසුයි. මාස 18ක් වගේ යනකොට සමහරවිට දැන් බිට්කොයින් ප්‍රයිස් එක මේ දැන් කී තියෙන්නේ දැන් 36000 37000 දැන් නම් 40 අද දිව්වනේ හොඳට මාත් දැන් 42789 මේ වෙනකොට. ඉතින් ඒ වගේ තියදී තමයි මේ දැන් මේ ප්‍රයිස් එක. නමුත් දැන් බිට්කොයින් ප්‍රයිස් එක 60,000 වුණාට පස්සේ ආයමත් මේ ගේන් එකත් වැඩි වෙනවා. ඉතින් එහෙම බලපුවා ඔයාට සෑහෙන මාස අවුරුදු කම් මාර්ගින් වගේ මේකේ මේ ගාන කම්පියුටරේ ගාන රිකවර් කරගන්න පුළුවන්. ඔයාගේ වෙන වැඩකට ගත්ත PC එක නිකන් තියනවා නම් මේක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයක තමයි මට ඔගලන්ව අප්ඩේට් කරන්න මෙන්න මේ විස්තර ටික තමයි කියන්න උනාව තිබේ. ඉදිරියේදී මේ වගේ මයිනොරිටිගේකුත් බිල් කරලා වැඩේට බහිමු. එතකන් අපි මේක මං ෆුල් මන්ත් එකක් දුවලා ඔයගලන්ට පර්ෆෝමන්ස් පෙන්නන්නම්. මේ දැන්ටත් මැෂින් එක දුවනවා ඔයාලට පේනවා. දැන් මේක මේ තමර වීඩියෝ එක කොහමරි රෙකෝඩ් කරන්න ඉඩ දෙනවා මැෂින් එක මේක මයින් වෙන අතරේ. ඉතින් ඔන්නෝක තමයි ලේටස්ට්ම අප්ඩේට් එක. එතකොට මේක මොනිටර් කරන්න දෙයක් නැහැ. නයිස් සයිෂක් ඉතින් පහසු එක තමයි. ඉතින් ඔන් කරලා සෙටිංස් දාලා රන් වෙන්න ලැබුවම මැෂින් එක ඔහේ දුවනවා. ටෙම්පරේචර් එක කඩින් කඩ මොනිටර් කරත් ප්‍රශ්නයක් නැහැ. මේකේ පහසු තියෙන්නේ ඔයාලට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕන තැනක ඉඳලා මොනිටර් කරන්න පුළුවන්. සහ ඇප් එකෙන් ඔපරේට් කරන්න පුළුවන්. ඕෂ් නම් ඕෆ් කරන්නත් පුළුවන්. ඕන තැනක ඉඳලා ඔයාට ඔයාගේ ෆෝන් එකෙන් මේකේ ඔපරේෂන් එක මයිනින් නවත්තලා දාන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න ඔයාලට ක්වික් අප්ඩේට් එකක් දුන්නා GPU මයිනින් ගැන අහපුවාට. ඉතින් ඔයාලන්ට ප්‍රශ්න තියෙනවා නම් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට ඒවට උත්තර කතා කරන්න පුළුවන්. මම වීඩියෝ එක මෙතනින් හමාර කරන්නම්. සුපුරුදු විදිහට වීඩියෝ එක ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා bell icon එක click කරන්න. හමුවෙමු ආයෙමත් අලුත් වීඩියෝ එකකින්. ඒක සුබ දවසක්.